බ්‍රිතාන්‍යයේ චැනල් හතර කාර්යය ලංකාවේ දෙබරකට ගල් ගහලා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඇවිස්සීලා ආණ්ඩුව තමන්ගේ හොරණෑ යොදාගෙන චැනල් හතර චෝදනාවලින් චෝදනා බොරු කරන්න බොළඳ උත්සාහයක යෙදෙනවා. ඒවට යොදාගෙන තියෙන්නේ හාල්පාරුව සෙට් එකක්. බ්‍රිතාන්‍යයේ ඩිජිටල් තාක්ෂණීය පිළිබඳව හැදෑරු ගැමුණු කියලා කෙනෙක්ව කිව්වලු ගැමුණු කියලා කෙනෙක් කිව්වලු මෙහෙද මෙච්චර පැහැදිලි දර්ශන කැමරා ෆෝන් එකකින් ගන්න බැහැ කියලා. ඇත්තටම මේ යකා පැහැදිලි දර්ශන කියන වචනේ තීරුමවත් හරියට දන්නේ නැතුව ඇති. ඒ යකා බ්‍රිතාන්‍ය අධ්‍යාපනය හදාරලා නැතුව ඇති. අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍යට ගිහිල්ලා හොරට වැඩ කරලා හොර සර්ටිෆිකේට් එකක් අරගෙන ලංකාවට ඇවිල්ලා කියනවා ඇති මම ඩිජිටල් තාක්ෂණය බ්‍රිතාන්‍යේ හැදෑරුවා කියලා. ඒකයි මේ යකාට පැහැදිලි කියන වචනේවත් තේරුම දන්නේ නැත්තේ. චැනල් හතර වැඩසටහනේ පින්නුවේ පැහැදිලි දර්ශන නෙවෙයි. ඕනම පොට්ටෙක් ඕනම පොඩි ළමයෙක් කියාවි මේවට යොදාගෙන තියෙන්නේ කැමරා ෆෝන් එකක් කියලා. HTC iPhone Sony Ericsson නෙවෙයි. සාමාන්‍ය වර්ගයේ කැමරා ෆෝන් එකක් කියලා ඕනම පොඩි ළමයෙක් කියාවි. මේ යකා කියනවා මෙච්චර පැහැදිලි දර්ශන ගන්න බැරිලු වීඩියෝ කැමරා එකක් නැතුව කැම්කෝඩර් එකක් නැතුව. මේකා කොහෙද බ්‍රිතාන්‍ය ඩිජිටල් තාක්ෂණය පිළිබඳව හදාරලා තියෙන්නේ? අඩු ගානේ කැමරාවක දර්ශන පිළිබඳවත් මේකා දන්නේ නැත්තම්. අනිත් මිනිහා තමයි ආණ්ඩුවේ හොරණෑවලින් උදේ ඉඳලා හවස් වෙනකන් දෙසා බාන්නේ මේ තමුන්නාන්සේලාට පේන විමල් වීරවංශ. මේකා වගේ පිම්පියෙක් ලංකා ඉතිහාසයේ කවදාවත් ඇති වෙලා නැතුව ඇති. මොකද මං එහෙම කියන්නේ UNP කාරයෝ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන්නකොට මූට බලාගෙන ඉන්න බෑ. මූ කෑ ගැහුවා මේකට ලංකාවට මේක ලංකාවට ඔබින් නැති ක්‍රමයක් කියලා. දැන් මහින්ද රාජපක්ෂ ගොයියගේ මූට කුට්ටිය හම්බ වෙනකොට මූ කියනවා මේක තරම් සැප ක්‍රමයක් ලෝකෙ කොහෙවත් නැතිලු. මේක තමයිලු ලංකාවට ඔබිනම ක්‍රමය. මුන්ට හාල්පාරුණු කිය තව මොනවා කියන්නද? මූ කියනවා අධිරාජ්‍යවාදීන්ගේ යටිකූට ව්‍යාපාරයක්ලු මේ චැනල් හතරේ විකාශය කරපු අහිංසක වැසියන් ඝාතනය කරන චිත්‍රපට දර්ශන. මේකා හතර වටේ ඉන සුද්ධ ඔක්කොටම බනිනවා. ලෝකේ ඉන හැම සුද්ධෙකුටම බනිනවා. සුදු අධිරාජ්‍යවාදීන්ගේ වැඩක්ලු. යකෝ බ්‍රිතාන්‍ය ආණ්ඩුවටවත් චැනල් 4 එකටවත් කිසිම සම්බන්ධයක් නැහැ. චැනල් 4 කියන්නේ බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන ස්වාධීන රූපවාහිනී නාලිකාවක් පමණයි. ලංකාව වගේ සියලු රූපවාහිනී නාලිකාවලට හොට දාන්න අයිතියක් බ්‍රිතාන්‍ය රජයට නැහැ. අඩු ගානේ BBC එකටවත් හොට දාන බ්‍රිතාන්‍ය රජයට අයිතියක් නැහැ. බ්‍රිතාන්‍ය රජය කියන්නේ වෙන ආයතනයක්. චැනල් 4 කියන්නේ වෙන ආයතනයක්. අඩු ගානේ මේ විමල් වීරවංශ කියන හාල්පාරුව ඒකවත් දන්නේ නැහැ. මොකද මූ දැනගන්න මූ ඉංග්‍රීසි දැනගන්න එපයි. මූට ඉංග්‍රීසි වචනයක් කතා කරන්න බෑ. මූ ජීවිතේට කොන්ෆරන්ස් එකක ගිහිල්ලා කතා කරලා තියනවද? මූ දන්නේ සක්කිලිය වගේ සිංහලෙන් දොඩවන්න විතරයි. මුන් ඇමතිවරු මේ හාල්පාරුව යොදාගෙන තමයි ආණ්ඩුව නිච්ච නිර්ලජ්ජිත උත්සාහයක යෙදෙන්නේ මේවා බොරු කරන්න. මේවා බොරු කරන්න බෑ. මේවා බොරුයි කියලා ඔප්පු කරන්න ඕන ගමේ ගොඩ ඉන්නේ මුදියාංශයලට නෙවෙයි, ලෝක ප්‍රජාව ඉදිරියේ ගිහිල්ලා කියන්න ඕන මේවා බොරු කියලා. මුන් මේ පච බේගල් ඇදබාන්නේ ආණ්ඩුවේ හොරණෑ යොදාගෙන ගමේ ගොඩේ ඉංග්‍රීසි වචනයක්වත් නොදන්න අධ්‍යාපනයක් ලබා නැති අමු ගල් හාල්පාරුවන්ට අමු මෝඩයින්ට මුදියාංශයලට. ඒකනේ මූ මර්වින්සිල් වගේ හාල්පාරුව ලක්ෂ ගණන් මනාප ගන්නෙ. මුන්ගේ කතා හොඳයි මුදියාංශයලට, සිරිපාලට, සෝමනදාසලට, අන්තර්ජාතික ප්‍රජාවට නෙවෙයි. ගිහිල්ලා කියපල්ලා, ඉදිරියට ගිහිල්ලා කියපල්ලා මේවා අපි කරේ නෑ කියලා ඔප්පු කරපල්ලා. එතකොට ලෝක ප්‍රජාව පිළිගනීවි. පැහැදිලිවම කියන්න පුළුවන්, පැහැදිලිවම පේනවා උඹලා කොච්චර ආණ්ඩුවේ හොරණෑ යොදාගෙන අමු පට්ටපල් බොරු බේගල් ඇදවෑවත් උඹලාට ගුණාට අඳන්න පුළුවන් ලංකාවේ මිනිස්සු විතරයි. ඒක මතක තියාගනින්න. අන්තර්ජාතික ප්‍රජාව උඹලට ගුණාට අඳන්න බෑ. උඹලා කොච්චර ආණ්ඩුවේ හොරණෑ යොදාගෙන කෑ ගැහුවත් ඉදිරියට ගිහිලා ජනතාව ඉදිරියට ගිහිලා කියපල්ලා. අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියට ගිහිලා කියපල්ලා. මේවා LTTE සංවිධානයේ ක්‍රියාත්මක කරපු LTTE සංවිධානය උවමනාවෙන්ම රූපගත කරපු දර්ශන කියලා.
එතකොට අන්තර්ජාතික ප්‍රජාව පිළිගනී දෝවා. මේ යකා කියනවා මහා විශාල සිංහල භාෂාවේ තියෙන විශාලතම වචන යොදාගෙන සුළු අධිරාජ්‍යවාදෙලු අරවාදෙලු මේ වාදෙලු ලංකාවේ සාමය ඇති වෙනවට මේ මිනිස්සු සාමය ඇති වෙනව දකින්න කැමති නැතුළු LTT එකකින් සල්ලි අරන්ලු අමු පට්ටපල් බොරු සුදු ජාතිකින තියෙන උවමනාව මොකද ලංකාවේ සාමය නැති කරන්න සුදු ජාතිකින් ලංකාවේ සාමය අතපවන්නවද නැහැ උඹලා මිනි මැරුවා ඒ නිසා තමයි උඹලා යුද්ධේ මුවාවෙන් මානසික මුහුණුවරකේ ගිය උඹලා ගෑනු දූෂණය කරා උඹලා දාස් ගණන් අහිංසක මිනිස්සු මරලා දැම්මා ඒකයි අන්තර්ජාතික ප්‍රජාව උඹලගෙන් ප්‍රශ්න කරන්නේ තව ටික දවසකින් උඹලා කියාවි 83 ජූලි කලබලත් LTT සංවිධානයේ වැඩක් කියලා Taman Tamanටම ගිනි තියාගත්ත කියලා මට මතකයි මම පොඩි කාලේ ජාත්‍යාලේ මත් වෙච්ච මිනිස්සු TV කරතියන් ගෙවල් වලට ගිහින් උඹලා තව ටික දවසකින් කියාවි 83 ජූලි කලබලත් LTT සංවිධානයේ වැඩක් ලෝකයේ අනුකම්පාව දිනා ගන්න LTT සංවිධානයෙන් සංවිධානය කරපු ගඩක් කියලා. මොකද උඹලා ඒ තරම් පොන්න කතා කියනවා පොන්න ජනතාවකට. උඹලගේ කතා හොඳයි යකෝ මුදියාන්සියලට, සිරිපාලට, සෝමදාසලට, ගුණවතීලට, පියවතීලට, අන්තර්ජාතික ප්‍රජාවට නෙවෙයි. පොන්න කතා කියන්න එපා යකෝ. පොන්න කතා කියන්න නැතුව ඇත්ත කතා කරපල්ලා. වැරද්දක් වුණා නම් පිළිගනිල්ල. දූෂණය කරා නම් පිළිගනිල්ල. ඒකයි මනුස්සකම. බොලා තමන්ගේ බඩවිය තරක ගන්න පොන්න කතා කිය ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සු ගොනාට අන්දන්ද ඇවිදින්න එපා. පොන්න යක්කු.